පොල් ගහන්න යන තත්වයට දැන් යන යමින් තියෙනවා. තව චුට්ටක් එහාට මෙහාට ගිහින් පොල් ගහන්න තමයි වෙන්නේ. දැන් 20 වෙනි සංශෝධනයේ එහෙම ගිනාවාම පොල් ගහලා හරි මේක දෙයයන්ට කන්න ලව් කරලා හරි මේක නතර කරවන්න ඕනේ. ඒක තමයි දැන් පොල් ගහන එකත් ප්‍රශ්නයක් වෙනවා. රුපියල් 100ක් නේ පොල් ගෙඩිය. පොල් ගෙඩියකුත් අරන් ආවා. මේ 20 වෙනි සංශෝධනය. දැන් 20 වෙනි සංශෝධනය අපි පටන් ගමු. 20 වෙනි සංශෝධනය කියන්නේ මේ රටේ රටක් හැටියට ආපස්සට යෑම දරුණු ලෙස ක්‍රියාත්මක වන ව්‍යවස්ථා සංශෝධනය. අපි දකිනවා 2015ට කලින්ුත් මෙන්න මේ දේම සිදු වුණා. ඔබට මතක ඇති 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේගොල්ලෝ හිතන් හිටියේ මරණකම් ජනාධිපති වෙලා මරණකම ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් කියලා. නමුත් 2010න් ඉඳන් 2015 වෙනකොට ආණ්ඩුව පෙරළුණා. මේ 2020 දී මේ අය 20 වෙනි සංශෝධනයක් ගේන්නේ නැවතත් මරණකම් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් ඒකාධිපතිවරයෙක් බිහි කරන්න. අපි දන්නේ නැහැ මේකට පස්සේ මොන වගේ තත්වයක් ඇති වෙයිද, මේ රටේ නැවත මැතිවරණයක් තියෙයිද, ඒවත් වෙනස් කරන්න පුළුවන් බලයක් ගනීද, ඒකාධිපතිවරයෙක් බිහි කරයිද කියලා සැකයක් අපිට තියෙනවා. නමුත් අපි විපක්ෂය හැටියට අපේ බලාපොරොත්තු වෙන්නේ 2024 දී නැවත අර 2015 දී අපි වෙනස් කරා වගේ මේ රටේ ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරගන්න. දැන් මම මෙතන කාමරේ ඉඳකොට මම දකින්නේ මේ 20 වෙනි සංශෝධනය කියන්නේ අග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුව මේ වගේ මේ ෆෑන් වල තටු කපලා තියෙනවා. දැන් මේකෙත් බලන්න මේ 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 ෆෑන් වල මෝටරේ තියෙන තටු ටික නේ. ඒ වගේ තත්වයක් තමයි මේ 20 වෙනි සංශෝධනයේ අග්‍රාමාත්‍යවරයාටයි පාර්ලිමේන්තුවටත් සිදු කරන්නේ. මෝටරේ මේ ෆෑන් එකේ මේ මෝටරේ තිබිලා වැඩක් නැහැනේ. කොච්චර හයියෙන් ෆුල් දැම්මත් උලන් එන්නේ නැහනේ. ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් අද අපි දකිනවා මේ ඒකාධිපතිවාදය 20 වෙනි සංශෝධනය ගෙන එන්න කලින් කල්පනා කරලා බලන්න, ඉස්සල්ලාම කැබිනට් අනුකමිටුවක් දැම්මා. ඒ කැබිනට් අනුකමිටුවේ එක දවසක්වත් රැස්තුන්නේ නැහැ කැබිනට් එකට ගෙනා. එක දවසක්වත් රැස්තුන්නේ. එතකොට කැබිනට් අනුකමිටුවේ සමාජිකයෝ කියනවා අපි ජනාධිපතිවරයා අපේ යෝජනා ගැන සලකා බලයි කියලා. නමුත් රැස්තුන්නේ නැහැ. ඊට පස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කමිටුවක් 20 වෙනි සංශෝධනය කරන්න ඕන සංශෝධන පිළිබඳ කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාව දවස් 3කට කලින් අග්‍රාමාත්‍යවරයාට ලබා දුන්නා. කැබිනට් රැස්වීමදී ඒ ගැන සාකච්ඡා කරනවා කියලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඒ ගැන අවධානය යොමු කරේ නැහැ. ඒකත් බුල්ඩෝසර් කර. අද ආණ්ඩු පක්ෂයේ ඉන්න අය ආණ්ඩු පක්ෂයව බුල්ඩෝසර් කරන, ජනාධිපතිවරයා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ව බුල්ඩෝසර් කරගෙන යනවා 20 වෙනි සංශෝධනය ගෙන එන්න ඉස්සෙල්ලා. 20 වෙනි සංශෝධනය ගෙනාවොතින් මොන වගේ තත්වයක් බිහි වේද, යලි මැතිවරණයක් තියේද සාධාරණව, අපේ අපිට අධිකරණයට යන්න පුළුවන් වේවිද, සාධාරණ තීන්දුවක් අපිට ලබා ගන්න පුළුවන් විශ්වාසයෙන්, අපිට පොලිසියකට ගිහිල්ලා දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව සාධාරණයක් ඉටු කරගන්න පුළුවන් වේවිද, ජනාධිපතිවරයා තම බලය අත්නොමතික ආකාරයට පාවිච්චි කරනවා නම් ඊට විරුද්ධව අපිට ගන්න පුළුවන් ක්‍රියාකාර මාර්ගය මොකද්ද? කිසිම ක්‍රියාමාර්ගයක් නැහැ නේද? මෙන්න විගණන කොමිසම අහිමි කිරීම තුලින් රජයේ වෙන හොරකම් මේ ජනාධිපති අගමැති ඒ වගේම ජනාධිපති කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු මේ අමාත්‍යංශවල තියෙන මේ හොරකම් ටික අර 2015ට කලින්ම වෙච්ච දේවල් නේද වෙන්නේ? මට කනගාටුයි කියන්න 2015ට කලින් වෙච්ච දේවල් වලට සාධාරණයක් උන්නේ නැහැ අපේ රටේ ජනතාව. අපේ යහපාලන ආණ්ඩුව පත්කරාට 2015 2020 අතර ඒ වෙච්ච සාධාරණයක්
2015ට කලින් වෙච්ච හොරකම් වලට සාධාරණයක් උන්නේ නැහැ. නමුත් අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් වුණා මේ 19 වන සංශෝධනයත් එක්ක අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා. මේ මේ කොමිෂන් සභා ශක්තිය අපිට ලෑස්ති 19ට එහාට ගිය දෙයක්. නමුත් 20 වන සංශෝධනය කියන්නේ 19 ආපහු අනිප්පත හරවලා රට ඒකාධිපතිවාදයකට යන එක. දහනමන සංශෝධනයේ අඩුපාඩු තියෙනවනේ ඒක අපි නිවැරදි කරමු. දැන් ද්විත්ව පුරවැසි භාවය අයින් කරන්නේ මොනවටද? ද්විත්ව පුරවැසි භාවය මේ රටට ආදරය කරන පුද්ගලයෙක් දේශපාලනය කරන්න ඕන නම් පාර්ලිමේන්තුවට එන්න ඕන නම් කැබිනට් ඇමතිකම අගමැතිකම ජනාධිපතිම ගන්න ඕන නම් ඇයි බැරි වෙන රටක තියෙන පුරවැසි භාවයක් අයින් කරලා මේ රටට එන්න? ඒ ද්විත්ව පුරවැසි භාවය තියාගන්නම ඕනේ. දැන් ඒ ද්විත්ව පුරවැසියන් ඉන්නවා කිව්වා නිලධාරීන් හැටිය රජයේ ප්‍රධාන තැන්වල. ඒක අපේ ආණ්ඩුවට තිබ්බ ලොකු චෝදනාවක්. මා බැංකුව අධිපතිවරයා නිදසුනක් හැටියට. එතකොට දැන් එතුමාව අල්ලගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනනේ ප්‍රධානම හේතුව ද්විතුව පුරවැසි භාවය කියලා කියනවා. එහෙනම් එවැනිම පුද්ගලෙක් නීතවත් වඩා හොරකමක් කරෝතින් කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට. එතකොට එයාට පුළුවන් රට අතහැරලා දාලා යන්න. එතකොට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදයන්ග වීරතුංග ද්විතපුරවැසියෙක් හැටියට කටයුතු කරලා එයාව ලංකාවට එව්වේ නෑ. ඩුබායි ඉඳන් එයාව ලංකාවට එව්වේ නෑ. එයා රුසියාවට ගියා. ඒ ද්විතපුරවැසි භාවයේ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හේතුන් අපි ඇස් පනා අපිට දකිනකොට තව හොරකම් කරන්න ද්විතපුරවැසියන්ට අවස්ථාවක් ලබා දීම මම හිතන්නේ ලොකු ගැටලුවක්. දැන් 20 වන සංශෝධනයේ මේ රටේ අපිට ඇති වෙලා තියෙනවා වගේම මේක ජාත්‍යන්තර වශයෙන් දැන් කතා බහට ලක් වෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානවල ප්‍රධාන නිලධාරි ඒ වගේම වෙනත් ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධාන නිලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා තියෙනවා. රට ඒකාධිපතිවාදයකට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමක් මේ 20 වන සංශෝධනයේ සිදු වෙනවා කියලා කියනවා. UNHCR එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලෙන් ඕනනම් අයින් වෙන්න නැත්තේ මොකද කියලා සමහර අමාත්‍යවරු වහනවා. මේ මට දකින්නේ ආපහු අර 2015ට කලින් ජාත්‍යන්තරය අපිට ඇතිවෙච්ච ඉරණමද යලි ඇති වෙන්න තියෙන්නේ. ඔබට මතකයි 2015ට කලින් GSP Plus සානාධාරය නැති වුණ අපේ රටේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය නිසා. අපිට මත්ස්‍ය යුරෝපයට මත්ස්‍ය තහනමක් ලබා දුන්නා. අපේ අල්ලපු රට ඉන්දියාව අපිට විරුද්ධව ඡන්දය දීලා ජාත්‍යන්තර වශයෙන් අපිව කොන් වුණා. එතකොට දැන් මේ අය කරන්නේ ඒ දෙයම නේද? අපි හිතන් හිටියා 2015ට කලින් ආණ්ඩුවෙන් යම් යම් වැරදි මේගොල්ලන් වටහාගෙන ඒක දැන් නිවැරදි කරගනී කියලා. නමුත් ඒ පරණ සෙල්ලමම තමයි කරන්නේ. ඒ පරණ සෙල්ලමම කරලා රටක් කැටියට අපිට ඒගොල්ලන් මේ මේගේ ඒගොල්ලන්ට ඕන දෙයක් වුණාට අපිට ගැටලුවක් නෑ. නමුත් රටකට වෙන අපහසුතාවය අපේ රටට වෙන හානිය මේ රටක් කැටියට මේක මේ මේ පුද්ගලයෙක්ට නෙමෙයි ශ්‍රී ලංකාවටයි මේකෙන් හානියක් ඇති වෙන්නේ. එතකොට ජාත්‍යන්තර වශයෙන් මේ නැවතත් අපි බලපෑම් වලට ලක්වන කාරණා පිළිබඳව නේද මේගොල්ලන් දැන් ආයේ කටයුතු කරන්නේ. දැන් ගමක ගෙදරක නෝනායි මහත්තයයි ගහගෙන නෝනායි මහත්තයා නෝනට අම්බානකට ගහනවා. මහත්තයා නෝනට අම්බානකට ගහලා ඉවර වෙලා පොලිසියට එන්න එපා කියනවා. මේක මගේ නෝනා මගේ ගෑණි මං ඕන්නම් ගහනවා කියලා. එහෙම බෑනේ. එහෙම බෑ. මහත්තයා නෝනට ගහනවා නම් අල්ලපු රට අල්ලපු ගෙදරකින් කෝල් එකක් දානවා පොලිසියට. ඒක නතර කරන්න බෑ. ඒ වගේම තමයි රටක් හැටියට රටේ ප්‍රජාතන්ත්‍රවාද විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සිදු කරනවා නම් අනිත් රටවල් වලින් බලපෑම් ඉල්ල වෙනවා. අනිත් රටවල් එක ඇති කරගත්න සම්මුතියින් කඩකිරීමක් වුණොතින් ඒ ජාත්‍යන්තර ආයතන වලින් යම් බලපෑමක් මේ රටට ඇති වෙනවා. ඒකද ඇයි අපි මේ අනවශ්‍ය කාරණා පිළිබඳව අවධානය යොමු කරලා අර ඇදගෙන නානවා කියන්නේ? මේ දැන් වෙන්නේ ඇදගෙන නානවා වගේ දේවල්. මේගොල්ලන්
මේ අනවශ්‍ය දේවල් වලට කතා කරලා අනවශ්‍ය දේවල් පිළිබඳව ක්‍රියාත්මක කරලා ජාත්‍යන්තර ඇති වෙන බලපෑම නතර කරන්න බෑ. දැන් මේ පොල් ගෙඩිය. අද ජීවන තත්ත්වයේ පිළිබඳව විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. අද ඔබ කවුරුත් දන්නවා මේ රටේ ආර්ථිකය කඩා වැටලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක අපේ රටේ කර්මාන්ත ශාලාවල් විශාල ප්‍රමාණයක් වසාගෙන යනවා. රැකියාවල් ලක්ෂ ගණනක් අහිමි වෙලා තියෙනවා. මේ වගේ අවස්ථාවකදී අද වේලක් කන්න ජනතාවට ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා ජීවන වියදම ඉහළ යාමත් නිසා. මම අද උදේ කඩේකට ගිහිල්ලා මේ ඇහුවා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල ගණන්. මේ පොල් ගෙඩිය දැන් මට මතක් වෙනවා මේ අපේ රටේ නායකයෝ දැන් සැපද කියලා ඇහුවනේ පොල් පෙල්ලනනේ පොල් බෑයක්. මම මේ කියන්නේ දැන් මේ පොල් ගෙඩිය රුපියල් 100යි. පොල් රුපියල් 100ට ඉහළ ගිහිල්ලා. හැබැයි මේ මාධ්‍යයෙන් මේව ගැන කතා කරන්නේ නැහැ නේද? ඒ දවස්වල කොහොමද 100ට ගියා නම් එහෙම. ඒ දවස්වල 100ට ගියා නම් එහෙම ඈ මේ ප්‍රධාන ප්‍රවෘත්ති වෙන්නේ පොල් ගෙඩිය රුපියල් 100යි කියන එක. අද මේ පොල් ගෙඩිය රුපියල් 100යි කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. මාධ්‍යත් නේදයි මම කරුණාකර තමුන්නාන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා. සීනි 150යි, පොල් 100යි, සීනි 150යි, හාල් 120යි, 130යි. අර 90ට නේද දෙනවා කිව්වේ හාල්. අල 180යි 200යි, බීලුණු 180යි 200යි, රතුළුණු 200යි, සුදුළුණු 300යි, බෝංචි 250යි. කාලා අමාරයි නේද? ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. කරුණා කරලා මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ආකාරයෙන් ජීවන වියදම අඩු කරන්න මේ ආණ්ඩුව බැඳී සිටිනවා. ආණ්ඩුව කිව්වා ඈ ආණ්ඩුව කිව්වනේ අර සහන මල්ලක් දෙනවා කියලා. දැන් දෙන මල්ලක් දෙන්නකො මේ පොල් ගෙඩියත් එක්ක. කොහොද දැන් සහන මල්ල? දැන් අවුරුද්දක් වෙනවා ජනාධිපතිවරයා පත් වෙලා මේක දුන් මේ මේ පොරොන්දු කිව්වේ ජනාධිපතිවරණයද? එතකොට මේ මේ අවුරුද්දක් ඇති වෙලත් තාම සහන මල්ල දීලා නැහැ. මේ කරුණා කරලා ජනතාව ජීවත් කරවන්න මේ මේ විසිවන සංශෝධනය ගැන අවධානය යොමු කරන්න කලින් ජනතාවට ජීවත් කරවන්න, ජනතාව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. දැන් හැමෝම එදා 2010 දිත් ඔය සිල්ලමයි උනේ. තුනෙන් දෙකේ බලය මුදල් වලට හරි අරගෙන 18 වන සංශෝධනය ගෙනාව ජනතාවට නෙමේ සහනයක් දුන්නේ. අද තුනෙන් දෙක අරගෙන 20 වන සංශෝධනයක් ගේනවා. මේ රටේ ජනතාවට සහනයක් නෙමේ ලබා දෙන්නේ. ඒකින්ද එක පවුලකට ඕන විදිහට රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න සූදානම්. නමුත් මේ රටේ ජීවත් වෙන ජනතාවට ජීවත් කරවන්න බැරි අවස්ථාවක් ලක් වෙලා තියෙනවා. තව ප්‍රශ්න මොනවද තියෙනවද? මේ පොල් ගෙඩිය ගෙනියන්න මතක් කරගන්න. ඔව්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මැතිතුමාට මම සුබ පැතුවා. මමත් දුරකථනයෙන් එතුමාත් එක්ක කතා කරා. නමුත් මන්ට තේරෙන්නේ නැහැ ඔතන නායකයෝ නියෝජ්‍ය නායකයෝ පත් කරගන්න ඒ අය පොර කනවා. නමුත් ඉතින් ඕනෑම කෙනෙක්ට තේරෙනවා එක්සත් ජාතික පක්ෂයේ ස්පිරිට් එක, එක්සත් ජාතික පක්ෂයේ ක්‍රීම් එක තියෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක. කවුරු නායකයා නියෝජ්‍ය නායකයා වුණත් ඒ අතරින් නම් වැඩක් වෙන එකක් නැහැ. ඒකින්ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරන්න ඕනේ. ඉන්පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ලබා දෙන්න ඕනේ. දැන් ඔතන අය මොන තනතුරු ගත්තත් තේරුමක් වෙන්නේ නැහැ. ඒකින්ද පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂයේ එතන ඔය ඉන්න ඉතුරු වෙලා ඉන්න කණ්ඩායමේ එක්කෙනෙක්වත් මොලේ කලඳක් තියෙනවා නම්
සජිත් ප්‍රේමදාස මැතිතුමාට නායකත්වයේ බාර දෙන්න. ඉන්පසුව පක්ෂයේ ප්‍රතිසංවිධානය කරන්න පුළුවන්. ඒක නැතුව මොන නැටුම් ගැහුවත් වැඩක් නැහැ. නෑ මම කියන්නේ සංධානයක් හැටියට සමාජ ජන බලවේගය තියෙන පක්ෂයක් හැටියට සමාජ ජන බලවේගය තියෙන එක්සත් ජාතික පක්ෂයේ යලි එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගය යලි ගෙන එන්න ඕනනම් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තමයි ඒක කර ඇති කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් කරන්න ඔතන එක්කෙනෙක්වත් කටයුතු කරන්නවා මම දකින්නේ ඒ අය නායකයෝ නියෝජ්‍ය නායකයෝ වෙන වෙන තනතුරු ටික බෙදා ගන්න තමයි කට්ටියම ප්ලෑන් කරන්නේ. ඔව් පක්ෂයක් හැටියට ලියාපදිංචි වෙලා තියෙනවා. නෑ ඒක අපි එතෙන්දී මේක සම්දානයක් හරියට ඇති කරගෙන සම්දානයක් ඒක අර එක්සත් ජනතා නිදහස් සම්දානය වගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හැටියටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හැටියටත් ඉඳලා තියෙනවානේ. ඉතින් ඒක අපිට පුළුවන් ඒ කටයුත්ත කරන්න. නමුත් මං හිතන්නේ ඒ අවස්ථාවේ තියෙනවා කියලා. නමුත් එහෙම කරගන්න බැරි නම් අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරලා අපේ මිත්‍රයෝ තමයි එතනත් ඉන්නේ. ඒ අයවත් එකතු කරගෙන අපි පුළුල් සන්ධානයක් හදන්න ලෑස්ති. නමුත් මගේ පෞද්ගලික මතය මම හැමදාම විරුද්ධව කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාව එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතුයි. ඒ මතයේ අපි ඉන්නවා. ඒ වුණාට ඒක කරන්න කවුරුත් අදහස් ප්‍රකාශ කරන්න කට්ටියම පොර කන්නේ තම තමන් නායකයෝ වෙන්න. නෑ ඒක අදාළ වෙන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. එහෙම නෙමෙයි මම කිව්වේ. එහෙම කතාවක්වත් නෙමෙයි මම කිව්වේ. මම කියන්නේ අපි එහෙම නැතා හෝ අපි ගමන යනවා. අපි නමුත් සියලු බලවේග එකතු කරගන්න අපි උත්සාහ කරනවා. මං හිතන්නේ අර ලක්ෂ 2 හමාරින් දැන් මේ 50,000ක්වත් ඉතුරු වෙලා තියෙනවා කියලා. දැන් ලක්ෂ 2 හමාරින් වැඩි ප්‍රමාණයක් දැන් අපිට එකතු වෙලා තියෙන. දැන් ඡන්දී ඉල්ලපු කී දෙනෙක් අපිට එකතු වුණාද? පාර්ලිමේන්තු අපේක්ෂකයන් කී දෙනෙක් අපිට එකතු වුණාද? තව ඉස්සරහට තව අය එකතු වෙනවා. ඊට වඩා ලොකු ප්‍රබල අයත් ප්‍රබල චරිත අපිත් එක්ක එකතු වෙන්න සූදානම්. මොකද ඒ අයට තේරෙනවා මෙතනින් ගමනක් නැහැ කියන එක. ඒ කියන්නේ ඔබතුමාගේ දිගින් දිගටම සටහන් කරන්නේ සමිති ජන බලවේගයේ වෙනත් පක්ෂයක් ඇතුළත සම්දානගත වෙන්න එක්සත් ජාතික පක්ෂයට කියන්නේ. එහෙමද කියන්නේ? එහෙම ඒ අනිවාර්යෙන් සම්දානගත වෙන්න ඕනේ. සන්ධානගත වෙන්න ඕනේ අපිත් එක්ක එක ගමනක් යන්න නම් නැත්තම් කොහමද වෙන්න සජිත් ප්‍රේමදාස පක්ෂනායකතුමා ගිහිල්ලා ඒකේ නායකත්වය ගන්නත් ඕනේ නෑ එහෙම අවශ්‍යම නෑ නමුත් මම කියන්නේ මේ අයිඩියල් සිනාරියෝ එක මේ වඩාත්ම යෝග්‍ය දේ ඔව් එක්සත් අපේ ගමන අපි යනවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පාර්ශ්ව කරුවෙක් වෙන්න අවශ්‍ය නම් මේකේ හරිද නැත්තම් අපේ තියෙන අනිත් කුඩා පක්ෂ වගේ එක්සත් ජාතික පක්ෂයට ඉන්න පුළුවන් ප්‍රධාන පාර්ශ්වකරුවෙක් වෙන්න අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයාට බාර දිය යුතුයි. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාට දුන්නා නම් ඔව්. අර සමගි ජන බලවේගයේ ඒ තිබුණ බලය ඔබතුමාලා එතන ගිහිල්ලා ස්ථාපිත කරලා අනිත් තව පක්ෂ ටිකක් තියෙන ඔබතුමාලා ඔව්. ඒ අය එහෙම කැමති වෙන්නේ නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඒ අය සියලු දෙනාම කැමති සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ එක්ක හෝ නැතිව මේ ගමන යන්න. ඒ පෞගේ පාර්ලිමේන්තු මැතිවරණයේ පැහැදිලිවම ඒක පෙන්නුම් කරානේ. එයා එක්සත් ජාතික පක්ෂය දාලා සමග ජන බලවේගයත් එක්ක තමයි මැතිවරණේ තරං කරේ. දැන් මෙතන තියෙන පක්ෂවලට තීන්දුවටත් වඩා ජනතා තීන්දුව. දැන් ජනතාව තීන්දුව දුන්නනේ. ජනතාව ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්කටත් වඩා මේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සමග ජන බලවේගයත් එක්ක කියලා. ඉතින් ඒකින්ද ජනතා තීන්දුවට මේ සියලුම දෙනා හිස නැමිය යුතුයි කියන එක තමයි මගේ මතය. ඉතින් ඔබලට පුළුවන් දැන් ඔය සාමාන්‍ය තත්ත්වය අතහැරලා ඔබට තමයි බලය දීලා තිබෙනවනේ මේක ජනප්‍රියන්නේ දැන් පක්ෂේ. ඒක යන්න පුළුවන් ඒ අයටත් පස්සෙන් එන්න දීලා. ඔව්. දැන් මොකද අනිත් අර බැචිල් රාජ
ඉතා ඉතා පැහැදිලිව මම මේ ප්‍රශ්නයකට උත්තරයක් දුන්නේ නැත්නම් මං කතා කරෙත් නැහැ නේ එක්සත් ජාතික පක්ෂයක් ගැන නෑ ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ හරිද මං ඒ ගැන කතා කරේවත් නැහැ ඒකින්ද අපේ ගමන අපි යනවා එක්සත් ජාතික පක්ෂයේ එක්ක හෝ නැතුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා 2024 මේ රටේ ජනාධිපති කරන එක කරනවාමයි නෑ වැරදෙන්නේ නැහැ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මොකද අපි එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පුද්ගලෙක් මගේ පියතුමා මෙතුමාගේ පියතුමා මගේ පියතුමා එක්සත් ජාතික පක්ෂයේ 1977 ඉඳන් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමාව පරාජයට පත් කරලා 77 ඉඳන් අවුරුදු 33ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයක මම දැන් පළාත් සභාව දෙවතාවක් පාර්ලිමේන්තුවේ දෙවතාවක් එක්සත් ජාතික පක්ෂයේ ආ දේශපාලනය ආරම්භ කරපු පුද්ගලෙක් හැටියට අපි පක්ෂයට ගෞරව කරනවා ආදරය කරනවා एक ईरिसाई न तब विनोद या करने में एक तमाय आप पिता ने इवर आंडु पिलितुरु देन्न होने पोल गहन याना तत्त्व ये तो देन याना यामीन दिए ना ताऊ चुट्टा के हाथ में आटे के पोल गहन न तमाय बैठने देन विसीवन संशोधने हिम गिनावा हम පොල් ගහලා හරි මේක දෙයයන්ට කන්නලව් කරලා හරි මේක නතර කරවන්න ඕනේ. ඒක තමයි දැන් පොල් ගහන එකත් ප්‍රශ්නයක් වෙනවා රුපියල් 100ක් නේ පොල් ගෙඩිය. ඒ කාලේ ඔබතුමාලා අනුමත කරලා ඒක පොල් ගහන ඔබතුමාලා කිව්වේ. ඒක පොල් ගහලා පොල් නැතුණා. නෑ දැන් පොල් ගහන එකත් ප්‍රශ්නයක් වෙනවා සීමා සහිත පොල් ගහිල්ලක් ගහන්න වෙනවා.